හරි අපි එහෙනම් අද පටන් ගන්නේ පරිසර පොතේ මම ඔයාලට ලියන්න කියපු සටහන් ටික මේ තියෙන්නේ පරිසර පාඩම ජලය කියන පරිසර පාඩම තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ 8 වෙනි පාඩම. එතකොට සටහනක් තියෙනවා මේ සටහන ගුරුවත්ව තාසයෙන් හදපු සටහනක්. ජලයේ පිරිසිදු බව රැක ගැනීම හා සහ ජලයේ විවිධ කාර්යයන්ට උපයෝගී කර ගැනීමද ජලයේ සම්පතක් ලෙස සලකා කටයුතු කිරීමද අද යුගයේදී ඉතාමත් වැදගත් වෙනවා කියලා කියනවා. ජලයේ පිරිසිදු බව රැක ගැනීම කියන කාරණේ කියන්නේ පුතේ අපි සාමාන්‍ය ලෝකයේ තියෙන ජල ප්‍රමාණන් ටික ජලය කොටස් වලට බෙදුවොත් ලෝකයේ තියෙන සම්පූර්ණ ජලය ඔය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා පුතේ. ජලයේ තියෙන විදිය බෙදුනම ප්‍රධාන කොටස් තුන තමයි මුහුදු හා සාගරවල තියෙන ජලය තියෙන. ඒතර මුහුදු හා සාගරවල තියෙන ජලය 97% කියලා තමයි ලෝකයේ තියෙන ජල ප්‍රමාණයෙන් කියන්නේ. ආසන්න වශයෙන් 97%. ඊට පස්සේ ජලයේ මිදිලා තියෙන පුතේ අයිස් විදියට. ඒතර මේ ජලයේ ප්‍රධාන කොටස් නෙවෙයි ජලයේ ප්‍රධාන කොටස් එන්නේ අර කරදිය මිරිදිය සහ ගියුල් දියනේ. ඒතර මේක ලෝකයේ ජලයේ තියෙන ප්‍රමාණ බෙදලා ගත්තා. එතකොට 2%ක් අයිස් විදිහට තියෙනවා. මොකද මේ සමහර මහද්වීප සම්පූර්ණයෙන්ම අයිස් වලින් වැහිලා තියෙනවා. ඒතර අයිස් විදිහට 2%ක් තියෙනවා. එතකොට ඉතුරු එක තමයි පුතේ අපේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ආකාරයට ගොඩබිමේ වැව් ගංගා ඇලදොල ලිං වල තියෙනවා. නේද? නල ජලයේ විදිහට ලැබෙන ඔය ඉතුරු 1%. ඒතර අපිට ලෝකයේ තියෙන ජලයෙන් 1%යි ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ආකාරය තියෙනවා. මොකද ජලය ජලයේ යම් යම් ප්‍රයෝජන ගන්නවා ගමනාගමනයට වගේ දේවල් වලට ප්‍රයෝජන ගන්නවා. හැබැයි බීමට වගේ දේවල් වලට ගන්න බෑ. එතකොට ඒ ජලයේ පුතේ අපි සාමාන්‍ය වැවකවතුර ටික බොන්න බෑනේ. ගඟේ කට්ටිය නාන හින්දා ගඟේ වතුර බොන්න බෑ අපිට. එහෙනම් අපිට පිරිසිදු ජලයේ තියෙන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයක්. එතකොට ඉතාමත් සීමිත ප්‍රමාණයේ තියෙන ජලයේ ටිකෙන් ඒ ටිකත් අපි අපිරිසිදු කළොත් නේද අපේ ප්‍රයෝජනට ගන්න ජලය නැති වෙන හින්දා අපි ජලයේ පිරිසිදු බව රැක ගැනීම කළ යුතුයි. කියන්න නෑ අපිට ජලය නැති වුණොත් මොකද වෙන්නේ? වාට ජලය නැතුව කී දවසක් ඉන්න පුළුවන් ඒ වතුර නැතුව? නැසෙ ඔය වැව් එහෙම හිඳුනාම ඒක තමයි මං අහන්නේ. වතුර නැති වුණොත් කොච්චර දවසක් වාට ඉන්න පුළුවන් ඒ වතුර බොන්න නැතුව? එක දවසක්වත් ඉන්න බෑනේ පුතේ වතුර නැතුව. ඔය වතුර නැතිම වුණොත් ඕනනම් අපි ඕනනම් දවස් දෙකක් ජීවත්. ලෝකයේ තියෙන සියලු ජලය මිදලා ගියොත් නැති වෙලා ගියොත් දවස් 4 5යි පුතේ මිනිස්සු සම්පූර්ණයෙන් මැරලා යනවා. මාසය 2යි සාක සියල්ල මැරලා යනවා. මුළු ලෝකෙම විනාශ වෙලා යනවා. ජලය නැතුණොත් පුතේ ජීවීන්ට පැවැත්මක් නැහැ. ජලයත් එක තමයි ජීවීන්ට පැවැත්ම තියෙන. ජලය නැතුණොත් ජීවීන්ට පැවැත්මක් නැහැ. ජලය නැතුණොත් අපිට කිසි දෙයක් කරගන්න බැහැ. විශේෂයෙන් අපි කෘමිනාශක වගාවන්ට ගහන කෘමිනාශක පොළවේ පසත් එක එකතු වෙලා නැවත ඒවා ජලයට එකතු වෙනවා පුතේ. ලින් ජලයට එකතු වෙනවා. සමහර කර්මාන්තශාලා උදාහරණයක් විදියට මේ පොඩි සිදුවීමක් මතක් වෙනවා මට පහුගිය දවස්වල විච්ච සිදුවීමක් රතුපස්සල පැත්තේ සිද්ධියක් වෙනවා. ඒකේ කර්මාන්තශාලාවක් තියෙන රබර් කර්මාන්තශාලාවක් ඒකෙන් පිටවන ජලයත් එක්ක මේ ප්‍රදේශයේ ජල ලිං වල ජලය කියන්නේ අර කර්මාන්තශාලාවෙන් පිටවෙන අංශු ලිං වල ජලයට එකතු වෙලා ලිං වල ජලය ආම්ලිකතාවයෙන් වැඩි. වකවඩු රෝගීට ගොඩක් බලපානවා. අවසානයේදී ලොකු ගැටලුකුත් එතන වෙනවා. කෙනෙක් මැරෙනවා මොකක් හරි උද්ඝෝෂණයක් කරලා වෙඩි තියලා මොකක් හරි කතාවකින්. එතකොට මේ එහෙම ගැටලු තියෙනවා. සමහර කර්මාන්තශාලාවලින් පිටවන විස ද්‍රව්‍ය ජලයට එකතු වෙලා ඒවා ජලය අපිරිසුදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ අපි ඔය වැඩේ කරනවා. නේද? බෙහෙත් ගහලා සමහරට ටැංකිය අර ගලාන යන ඇලෙන් හොදන. ඉතින් ඕවා ආයි කොහෙට හරි තැනකට ජලය එකතු වෙනවනේ. නේද? කුඹරෙන් හේදුවත් කුඹරි වතුර ටික ආයි කොහෙට හරි එකතු වෙනවා. කුඹරට ගහන බෙහෙත් පොර ටික ඔක්කොම ජලයට කවලම් වෙලා මොකද කුඹුරේ හැමදාම ওই ජලය ටික හිඳලා යන්නේ නෑනේ. හිඳුනත් පුතේ පොළොවට නේ කුරා ගන්න. නේද? එතකොට ඒවා කොහෙන් කොහෙන් ආරේ ආයෙ වැස්සක් ගියේ පලාව කොහෙට හරි එකතු වෙනවා. අපි වටපිටාවට දාන දේවල් ටික වැස්ස බහිනකොට වතුර පිරෙනකොට ලින් පිරෙනවා. ඉතින් ලින් වලට ඕවා එකතු වෙනවා. නේද? සාමාන්‍යයෙන් අපි කියනවානේ මේ හොඳම ආහාර නෙළුම් මල වගේ දේවල්. එතකොට ඒ වගේ දේවල් කන්න ගියාම ටිකක් අපිට ආයෙ හිතන්න එනවා. මොකද දන්නවද? වැව් වලට උඩින් එකතු වෙන්නේ කුඹුරු වලින් ආරෙමින් එන වතුර ටික. ඒ වගේ වසවිස එකතු වෙලා සමහර නෙළුම් මල වල වසවිස එකතු වෙලා තියෙන පුළුවන්. ජලයේ පිරිසිදු බව රැක ගන්න අපි
හැම වෙලාවෙම ක්‍රියා කරන්න වෙනවා පුතේ. ජලයේ පිරිසිදු බව රැකගත්තේ නැත්නම් අපි ලිඩ රෝග වලට මුහුණ පානවා. ඒක හොඳටම දැන් තියෙනවා. නේද? වකුගඩු රෝග පැත්ත ඊට පස්සේ වතුර අඩුවෙන් බොන එකත් එක්ක මේ ගල් ඇතිවෙනවනේ බඩේ. නේද? මේ විදිහේ විවිධ රෝග තියෙනවා. ජලයේ විවිධ කාර්යයන්ට උපයෝග කර ගැනීමද අපි ජලයේ විවිධ කාර්යයන්ට උපයෝග කර ගන්නවා. ජලයේ සම්පතක් ලෙස සලකා කටයුතු කිරීම. අපි ජලයේ සම්පතක් නැතුව අපිට ජලය ඕන තරම් තියෙනවා කියලා හිතුවක් දැස් තමයි පුතේ අපි ජලය නාස්ති කරන්නේ. එහෙම නැතුව ඒක සම්පතක් ඒක රැක ගන්න ඕනේ මේක නැතු වුණොත් අපිට ජලය නිෂ්පාදනය කරන්න බෑනේ. බෝතල් ගල්ල වතුර හැදුවත් පුතේ ස්වභාවික ජලය තමයි බෝතල් ගල්ල වතුර විදිහට අපිට දෙන්නේ. ඒත් අපිට වතුර හදන්න බෑ. නේද? ලෝකේ ඉබේ නිෂ්පාදනය වෙන දෙයක් තමයි ජලය. ඉබේ හැදෙන දෙයක් තමයි ජලය. ඒත් අපිට ජලය හදන්න බෑ. ඒ නිසා ජලය හදන්න එහෙම බෑ. ඔකේ තුල ඉබේ හැදෙන්න ඕනේ. ඒත් ඒක නැති වුණොත් මිනිසුන්ගේ පැවැත්මකුත් නැති වෙනවා. නේද? එහෙනම් ජලයේ සම්පතක් විදිහට කටයුතු කරන්න ඕනේ. අනාගතයේ ඒ අදටත් වඩා ඉතා වැදගත් වෙනවා කියලා කියන මොකද අනාගතයේ එන්නේ එන්නේ ඉන්න ජලය අපිරිසිදු වීම තව තව වැඩි. ජලය උපයෝග කරගෙන විවිධ අත්දැකීම් බැලීම් කිරීමද ජලයේ පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීමද වැදගත් වෙනවා. ජලයේ අත්දැකීම් බැලීම් වගේ දේවල් තියෙනවා. අපි බලමු පාඩමත් එක පොඩි පොඩි දේවල් ටිකක් වාරලක් තියෙනවා. එමෙන්න අපිරිසිදු ජලය නිසා සුවදායි ජීවන පැවැත්මට සිදුවන බාධා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. අපිරිසිදු ජලය පානය කරොත් අපිට හැදෙන්නේ මොන වගේ ලෙඩද මොකද වෙන්නේ කියන එකත් අපි අවබෝධය තියෙන්න ඕනේ කියලා ඔන්න පරිසර සටහනේ ආරම්භයක් ඉදිරියට පාඩම හඳුන්වා දෙන්න කියනවා. අපට ජලය අවශ්‍ය ලබා ගන්න ආකාරය තුළ පොඩි ගැටලුවක් තියෙනවානේ. මෙන්න මේ අප වචනේ එන්නේ නැහැ. ඔයාලා ලිව්වා නම් කපල දාන්න නැත්නම් ගැටලුවක් නැහැ. නේද? අපට අවශ්‍ය ජලය ලබා ගන්න ආකාරය. නෑ මාතෘකාව. එකක් අපිට අවශ්‍ය ජලය පුතේ අපි ගංගා වලින් ගන්නවා. මෙතන එකක් අඩුයිනේ. ප්‍රධාන එක අඩුයි. සාතර වැරද්ද කියලා අප කියන එක. මේක මම කිව්වද? ප්‍රධාන එක පුතේ මෙතන ලියවිලා නැහැ. ප්‍රධාන එක තමයි වර්ෂාව. එක ලියාගන්න. ඉත ඇදින කොහෙන් ලියාගන්නේද? වර්ෂාව. වැස්ස අනිවාර්යයි. මොනේ වර්ෂාවෙන් පුතේ අපි ජලය ගන්නවා. වර්ෂාව කියන එක ලියාගන්න. ගංගා වලින් අපි වතුර ගන්නවා පුතේ. සමහර විට ගංගා වල වතුර නේද? උණු කරලා අපි බොන්න ගන්නවා. නැත්තම් අපි වගාවන්ට ගංගා වල ජලය ගන්නවා. නාන්න අපි ගංගා වල ජලය පාවිච්චි කරනවා. කියන්න දෙයක් නැහැ. ඇල වල ජලය, දොළ වල පාවිච්චි කරනවා. වැව් ජලය, පොකුණු වල ජලය, ලිං වල ජලය, නල ලිං වල ජලය, නල ජලය අපිට දැන් ඔය ජල සම්පාදන මණ්ඩලය හරහා ජලය වෙනවා නල ජලය. ඊට අමතරව වර්ෂාව නේද? තව ඕනම් පීලි වලින් විවිධ ආකාරයේ ජලය අපි ගන්නවා. මොහොදු ජලයත් යම් යම් කටයුතු සඳහා ප්‍රයෝජනට ගන්නවා. ලුණු නිෂ්පාදනය සඳහා මොහොදු ජලය ගන්නවා. නේද? එහෙම කරගන්නවා අපි. ඔන්න අපිට ජලය ලැබෙන නේද? ජලය ලබා ගන්න ආකාර ටිකක් තමයි මේ ලිව්වේ. අඩුවක් තිබුණා මෙතන වර්ෂාව එකත් ලියයි. ඊනකට විවිධ ස්ථානවලින් ලබා ගන්නා ජලය නියදයක් ලෙස පරීක්ෂණය කර එහි සමාන අසමානකම් සොයා බැලීම කියලා කියන. මේ සඳහා විනිවිද වීදුරු තුනක් නෙවෙයි විනිවිද පෙනෙන වීදුරු තුනක් නේ සටහනේ පොඩි අඩු ටිකක් තියෙනවා. ලියා ගන්න වෙනව පුතේ මෙතන විනිවිද පෙනෙන කියලා. ඒ සටහන දා ගන්න. පෙනෙන විනිවිද පෙනෙන වීදුරු තුනට පහත ආකාරයේ ජල නියදි ලබා ගන්න. එක නල ජලය, ඒ කියන්නේ ටැප් එකෙන් හරි ලිඳෙන් හරි ගත්ත අපි බීමට ගන්නා ජලය. බීමට ගන්නා ජලය වෙන්න පුළුවන් ටැප් එකෙන් හෝ ලිඳෙන් ගත්ත වතුර ටික. දෙවෙනි එක ඔය හරි මඩ විච්ච දැන් ඔය මඩවලවල් තියෙන වැස්සම එළියේ තියෙන මඩවල බී මඩ වතුරකින් මඩ ජලය ගත්ත එක. තුන්වෙනි එක ඔය හරි දැන් කොළ රොඩු අනම්මනම් ඔය සමහරට මේ පොඩි වතුර පිරිච්ච තැනක කොළ රොඩු එක තියෙන ඒ වතුර ටික. කොළ රොඩු සහිත ජලය. ඉන්පසු ABCB වීදුරු වල අඩංගු ජල සාම්පල වර්ණයේ ගඳ සුවඳ ආදී ලක්ෂණ පිළිබඳ මොකද පුතේ? අද කරන්න කිසි ගැටලුවක් නැහැ. එතකොට මේ ABCD ABC කියන මේකේ ජල සාම්පල ගඳ වර්ණයේ ලක්ෂණ ගැන දැන් ඔන්න සොයා බලන්න කියලා කියනවා.
එතකොට මේ මම පොඩ්ඩක් එකක් පැහැදිලි කරන්නම්. හරි? ඉතුරු දෙකේ ඔයාලා පොඩ්ඩක් ඉතින් හොයලා බලලා එහෙම දෙයක් කරලා වගේ බලන්න ඉතින්. නේද? කරනවා නම් ඒකේ පින්තූරයක් WhatsApp එකට දාන්න පුළුවන්. නේද? දැන් අපිට මේ පැත්තෙන් තාක්ෂණයේ දියුනුයි දැන් අර මෙහෙම කතා කරනකොට පුතේ අපිට මේ එකතු වෙලා ක්‍රියාකාරකම් කරන්න ගැටලුවක් තියෙනවා. පාසලේ වුණත් එකතු වෙලා ක්‍රියාකාරකම් කරන්න බැරි වෙනවනේ. නේද? ඉතුරු ඔයාලට ගෙදරදි කරන්න පුළුවන්. හැබැයි කරලා ෆොටෝ දාන්න පුළුවන් අපිට අර එක පැත්තක් අවාසි ටිකක් හැදෙනකොට තව පැත්තේ වාසි ටිකක්ත් තියෙනවා. ඉතින් තව දැන් ස්කෝලේ කරනකොට ක්‍රියාකාරකම් ටික දෙනයි කරන්න හැමෝටම කරන්න බැරි වෙනවා. ඒතුළු බලන් ඉන්නේ අනිත් අයට. දැන් තමන්ටම ගෙදර කරලා ෆොටෝ එකක් දාන්න පුළුවන් හරි ආඩම්බරයි. හරිද? සාමාන්‍ය ජලය ගත්තම් පුතේ ලිඳේ තියෙන ජලයේ පාට මොන වගේ පාට වෙන්නද? දැන් සාමාන්‍ය අපි ලිඳේ තියෙන වතුර නල නල ටැප් එකේ යන වතුර මොන පාටද? පාටක් නැත. ඔව් වර්ණයක් නැත. නේද? පාටක් නැත වර්ණයක් නැත. නැත කියලා ලියන්න. නැත කියලා ලියන්න පුළුවන්. එකක් අදහස මෙච්චරයි වර්ණයක් නැහැ පාටක් නැහැ කියන අදහස ලියන්න සාමාන්‍ය ජලයේට මේ සාමාන්‍ය ජලයේනේ නේද ලිඳෙන් ගත්ත නල් ලිඳෙන් ගත්ත ජලය නල ජලයට නල කියදෙම තකුරු වරද්දලානේ නල ලයන මුර්ධජ වෙන්නම ගඳ සුවඳ නැහැ ඒකේ ගඳ සුවඳක් නැහැ නැත ගඳ සුවඳක් නැහැ. පැහැය. නැත. වර්ණය සහ පැහැය දෙකම එකයි නේද? සමන් නැහැ දැන් ඉතින් ලියපෙ ඉඳ නැත කියලා දාමු. නේ නැත. හරි. එතකොට එහෙනම් ඔයාලා අනිත් ඒවා වතුර බලලා අපි කතා කරමු නේද? ඔයාලා ඒක බලන්න නැත්තම් මේක අපව අයතා කතා කරන්න වෙනවනේ. මඩ සහිත වතුර වල වර්ණය මොන වගේද පුතේ? මඩ වතුර නොදන්නවා. දුඹුරු පාටයි. දුඹුරු. දුඹුරු. දුඹුරු පාට තද. දුඹුරු එහෙම දුඹුරු පැහැය. ගඳ සුවඳ. ගඳයි. ගඳයි. ගඳයි නැත්තම් දුගදක් හමයි. නේද? මඩ වතුර නිකන් අමුතු ගඳක් තියෙනවා. මේ මම හිතන්නේ මෙතන පැහැයට වඩා රසය කියලා දාගත්තා නම් හොඳ නැද්ද? රසය නම් හැබැයි බොන්න එපා. හරි? මේ රසය කියලා දාමු. හරි? උඩේකෙත් රසය කියලා දැම්මොත් නැත කියලා දාන්න. හැබැයි ඉතින් මඩ වතුර බොන්න එපා. හැබැයි මම අපිට නිකන් හිතන්න පුළුවන් මඩ වතුර මොන රසක් කෙනවද? මඩ රසක් සාමාන්‍ය ජලයේ රසයක් නැහැ. හරි සාමාන්‍ය ජලයේ රසක් නැහැ. මේකේ මඩ රසක් නැත්තම් මේ අමුතු රසක් නේ. රසක් කියලා දාන කිව්වොත් ඒක ගැටලුවක් වෙනවා නේ. රසය කියන්නේ මොන රසය කියලා අපි කියන්නේ. දැන් කමන්නේ පැහැයම ලියමු. පැහැයක් නැත්. පැහැයක් තියෙනවනේ. දුරු. රස කියලා ලියනවා නම් ඉතින් මඩ රසක් නැත්තම් මේ බීමට සුදුසු නැහැ වගේ ලක්ෂණයක් තමයි ලියන්න වෙන්නේ අපිට. රසයක් තියෙනවා ඒකේ මඩ වතුර ගත්තම ඒකේ රසයක් තියෙනවා ඒක අමුතු රසක් තියෙන මඩ වතුර බොන්න බෑ නිකන් අමුතු රහක් එනවා සමායට අපි අර නිදේ වතුර ටිකක් මඩ වෙලා වතුර පොඩ්ඩක් බනකොට ඒත් එහෙම වෙනවනේ සමන්න කියන්න පුතේ රස ගන්න බැරිද නෑ රස පුළුවන් රස දැන් මොන රසද මං කියන්නේ ඔක වතුර බීලා බලන්න එනවනේ මඩ වතුර එහෙනම් දැන් මං මේ මඩ රසක් කියලා කියන්න පුළුවන් ඔව් මඩ රසක් කියලා කියන්න පුළුවන් රසය කියලා ලියලා කොළරොල් සහිත මේ ජලයේ වර්ණය කොළරොළු තියෙනවා නා ඒත් දුඹුරු පාටට වඩා වැඩිපුර මොන පාටද කළු පාට රු නේද අර කොළ කෑලි කෑලි කළු පාට තියෙනවා නේද කළු පාටයි කළු පාට කළු පාටයි කළු පාට කෑලි කෑලි නේද කළු කොළරොළු සහිත වතුර කළුයි අර ඒවා පල්ලෙලා ඒවා කැඩලා කැඩලා කළු ගඳ සුවඳක් තියෙනවද ඇත්ත ඕ ඇත්ත එහෙම නැත්නම් දුඟදක් ගඳයි ඔව් ගඳයි නැත්නම් දුඟදක් හමයි වර්ණයත් ඉතින් ආපහු අරකම හින්දා අපි ඒකම ලියලා දාමු ඉතින් රසක් ගැහුවොත් ඉතින් ඒත් ඉතින් අමුතු රහක් දැනනවා නිකන් අපි අර නේද අප්‍රසන්න රසක් එනවා ඉතින් ඒ රසය මොකද්ද කියලා කියන්න බෑ මේ බීමට සුදුසු නෑ අහ් ගඳ
සෙවුමනේ අපි කතා කරමු සෙවුමනේ මාත් එක්ක විතර අම්මත් එක්ක කතා කරන්න නතර කළා මේ අනුව සාමාන්‍ය ජලයට සුවඳක් හෝ වර්ණයක් හෝ නැති බව වැටහි අපි කතා කරා සාමාන්‍ය ජලයට සුවඳකුත් නැහැ වර්ණයකුත් නැහැ හැබැයි ජලයට සුවඳක් හෝ වර්ණයක් නොමැති කමින් බීමට සුදුසු වෙනවද එහෙම වෙනවද අපිට පැහැදිලි මඩ සහිත ජලයේ දුඹුරු පාටයි දුඹදක් කමනවා බොන්න බෑ කොළරොඩු සහිත ජලය හරියන්නේ නෑ ඒක බොන්න බෑ අපිට දැන් එන අපිට බොන්න තියෙන්නේ දැන් ලිං වල ජල කරාමෙන් එන ජලය ඒතර ඒකේ මේ සාමාන්‍ය ජලය තමයි මේ ඒකට සුවඳක් වර්ණයක් නෑ ඒකට රසයක් නෑ ඒකේ ගලා යෑමේ හැකියාව දෙන ඔය ලක්ෂණ ටික ඔක්කොම තියෙනවා හැබැයි අපිට සුවඳක් වර්ණයක් නැති කමින්ම වතුර බොන්න පුළුවන් එහෙම කියන්න පුළුවන් ද ඒක බොන්න සුදුසුද බීමට සුදුසුද කියන්න නැත බීමට සුදුසු නෑ ඇයි ඒ බීමට සුදුසු නෑ කියලා කියන්නේ සාමාන්‍ය ජලයේ තියෙන පර්ණයක් මේකක් නැත්තම් ගැටලුවක් නෑනේ අපිට එහෙම කියන්න බෑ පුතේ ජලයේ තියෙනවා නේද ජලයේ තියෙනවා විවිධ දේවල් අර අර කියන්නේ මේ එතන නම් අර ඇඩ් එකක් යනවා ඒකේ අර මේ අද ටීවී කියනවා ඇඩ් එකක් මේ උණුකර නිවාගත් ජලය කියලා එනට ඒ උණුකර නිවාගත් ජලය නම් පිරිසුදුයි පුතේ ඒක අර ඒ කියන කාරණේ නම් වැරදි නට ඒකේ අර කියනවනේ ජලයට එකතු වෙන දේවල් ටික අපිට වැදගත් අර කාර් එක යන ගාම කියන්නේ නේද මේ ඔව් ඒක වැරදි දුම सामान्य जल पिरीसुदे එහෙනම් අපි මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා ජලය පිරිසිදු කරගන්න. අපි එහෙම දේවල් කතා කරනවානේ නේද? ජල ෆිල්ටරයක් මගින් හරි එහෙම නැත්නම් උණු කරලා නිවාගෙන හරි නේද? සමහර ඒවා පෙරලා ගන්නවා අපි. හැබැයි ඉතින් ඒකෙත් අර පිරිසිදුභාවය ගැන යම් යම් තියෙනවා. පෙරලා ගත්තම කොහොමද වෙන්නේ? මෙහෙම කියලා තියෙනවා නේද ඒකේ. එක එක විදිහ වෙන්න පුළුවන්. එහෙනම් අපි තහවුරු කරගන්න ඕනේ මේ ජලයේ බීමට සුදුසුයිද කියන එක. දැන් නම් ඉතින් තාක්ෂණ දියුණුවින්ද ජලයේ තියෙන දේවල් නේද මයින්න පුළුවන් බැරල් ඔහොම මෙච්චර තියෙනවා අච්චර තියෙනවා නේද උපකරණ දැන් තියෙනවනේ එතකොට එහෙම දේවල් එක්ක ජලයේ පිරිසුදුයි කියලා අපි දැනගෙන පැයි වොන්න එහෙම නැත්නම් අපි සුදු මේක පාටක් නැහැ හරි වර්ණයකුත් නැහැ මේකේ සුවඳකුත් නැහැ එහෙනම් මේක බීමට සුදුසුයි කියලා කියන්න බෑ නේද එහෙම ගැටලුවක් තියෙනවා අපි පිරිසුදු ජලය බීමට ගන්න ඕනි එහෙම නැතුනොත් අපිට ලෙඩ රෝග හැදෙන්න පුළුවන් හරි ඔන්න පළවෙනි ව්‍යාකාරක මාසයෙන් තමයි පුතේ ඔයාලට මේ සටහන මං හැදුවේ ගුරුවත් පොතත් එක්ක මේ හදලා තියෙන්නේ ගුරුවත් පොතේ සටහන් ටික ක්‍රියාකාරකමක් කරන් තියෙනවා පාස්සේ මොකද මේ පරිසරයේ ක්‍රියාකාරකම් තියෙනවා ඒ ක්‍රියාකාරකමත් එක්ක තමයි සටහනක් හැදෙන්නේ හොඳයි සටහනක් ඔන්න ඔයාලට හැදලා තියෙනවා හරි එහෙනම් මේ සටහන ලියපු නැති අය පොතේ අනිවාර්යෙන් සටහන සම්පූර්ණ කරගන්න මීට කලින් සටහනොත් අඩුයි නම් ඒ කියන්නේ මේ ආරක්ෂාව පරිසම් පාඩම තමයි අවසාන කතා කරේ ආරක්ෂාව පරිසම් පාඩම වෙනකම් සටහන් තියල්ල පොත්වල සම්පූර්ණ කරලා තියන්න. එහෙම ගැටලුවක් තියෙනවා නම් නේද? ඒක හොයාගන්න බැරි අවසාන කතා කරපු දේවල් එහෙම තියෙනවා නම් මට වෙනම කතා කරන්න. ඒකට මම මේ ඔයාලට පරණ පැවරුම් ටික ඕන නම් හොයලා එවන්නම්. ඒවා ඇති ගෲප් වල තාම තියෙනවා. ගෲප් වෙනස්ුන්නේ නැහැනේ. ගෲප් වල පරණ පැවරුම් ටික කොහොම තියෙනවා. හරි. ඔන්න එහෙනම් පරිසර පාඩම මම උතලින් අද මේ දාලා තියෙන සටහන් ටික මම උතලින් අතර කරනවා. අපි විභව්‍යතාමාන පොත සාකච්ඡා කරන්න තමයි ආවි විභව්‍යතාමාන පොතේ 32 වෙනි පිටුව 32 වෙනි පිටුව තමයි මේ කතා කරේ අපි ගාව තියෙන 4 5 විභව්‍යතාමාන නේද ප්‍රේම් දිසානායක මහත්මයාගේ මේ මල්පියල් ප්‍රකාශනයක් වෙන 4 5 විභව්‍යතාමාන පොතේ 32 වෙනි පිටුවේ සංඛ්‍යා ආදේශනයේ තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළමු කොටුව තුල දැක්වෙන සංඛ්‍යාවල අගය වෙනුවට ආදේශනය කළ හැකි අගයකින් යුක්ත සංඛ්‍යා සහිත කොටුව තෝරා යටින් ඉරක් අඳින්නේ කියලා කියනවා. පුතේ ආදේශනය කියන වචන වලට හොඳට හුරුයි. ඒ වෙනුවට යොදාගත හැකි වෙනත් දෙයක්. ඒක තමයි ආදේශනය කියලා කියන්නේ.
එතකොට 17ට 3ක් එකතු කරාම දැන් මෙතන සම්පූර්ණ ප්‍රකාශයක් තියෙනවා. 40 එකතු කරනවා 17ක් 14 3ක් එකතු කරාම මේ දෙකේ එකතුව 20යි මේ දෙකේ 60යි. එතකොට මේ ප්‍රකාශයේ කොටුව තුල තියෙන එකේට වෙනුවට වෙන උත්තරයක්. එහෙනම් මේ කොටුව තුල තියෙන උත්තරේ විතරයි. කොටුව තුලට එන උත්තරේ. හොඳ. එද අහන්නේ දෙයි මොකද්ද කියලා බලන්න. මට මතකයි එක සැරයක් ප්‍රශ්නයක් තිබ්බා මෙතන මෙහෙම කොටුවකුත් දීලා මෙතන හිස්තැනට එන පිළිතුරු ලියන්න කියලා. එතකොට ඉතින් කොටුවට එන උත්තරේ නෙමෙයි අපි සමහරට කොටුවට එන උත්තර අදන්න පුළුවන්. ඒක හොඳට අහන්නේ මොකද්ද කියලා බලන්න. කොටුව තුල තියෙන පිළිතුරු වෙනුවට ආදේශනය කරන්න. එහෙනම් 17යි 3යි 20යි මේක 21යි මේක 22යි 20 වෙන්නේ 3 වෙනි පිළිතුරු. එහෙනම් පිළිතුරු අංක 3 ගන්න පුළුවන් කියලා ඔන්න ඉරි ගහලා පැහැදිලි කරලා ඔයාලට දීලා තියෙන උදාහරණයක්. හරි. එහෙනම් 60යි 30යි එකතුව කියනු ඉක්මනින්. 60යි 30යි එකතුව 90යි. පිළිතුරු අංක 2 90 වෙනවා. පිළිතුරු අංක 2 90 වෙනවා. 16යි 4යි එකතුව 20යි. 20යි. පිළිතුරු අංක 3 තමයි 20 එකතුව එන්නේ. හරි. කරපු අය දැන් හරි වැරදි දාගන්න. නොකරපු අය ඉන්නවා නම් පොත ළඟ නැත්තම් හොඳට අහගෙන ඉන්න. හැබැයි මතක ඇතුව මේ වැඩේ ඉවරුනාම ඒ පොතේ මේ වැඩ ටික කරලා තියන්න. ඉනකට හරි ලේසි මේ ටික. 9යි 7යි එකතුව ඉක්මනින් කියන්න. 16යි. 16යි. 16 ලැබෙන මං උත්තරේ මං කියන්නම්. 16 ලැබෙන පිළිතුරු අංක 2 8ට 8ක් එකතු කරාම 28යි 12 එකතුව කීයද? 40යි. 40යි. 40 ලැබෙනවා පිළිතුරු අංක 2 20යි 20යි එකතු කරාම 8යි 7යි එකතුව 15යි. 15 පිළිතුරු අංක 3ට 10යි 5යි එකතු කරාම 10යි 5යි එකතු කරාම ඉනට 10යි 2යි එකතු කරාම 12යි. 12 පිළිතුරු අංක 3ෙන් ලැබෙනවා පුතේ අපිට 15ෙන් 3ක් අඩු. 15ෙන් 3ක් අඩු කරාම 12 ලැබෙනවා. प्रश्न अंक 6ට පිළිතුරු. ඊනකට ප්‍රශ්න අංක 7 20ට 3ක් එකතු කරාම 23. 23. 30න් 7 මේක පොඩ්ඩක් කර ස්කෑන් කරපු තැන පැහැදිලි වෙලා තියෙන්නේ 30න් 7ක් අඩු කරන එක පිළිතුරු අංක 2. 30න් 9ක් අඩු කරාම නැහැ sorry මේ 14යි 6යි එකතු කරාම 14යි 6යි 20යි. 20 තියෙනවා පුතේ පිළිතුරු අංක 3. 25න් 5ක් අඩු කරාම 20 ලැබෙනවා. 4ට 4ක් එකතු කරාම 8යි. 8 ලැබෙනවා පිළිතුරු අංක 3. 11න් 3ක් අඩු කරාම 8යි. 11න් 3ක් අඩු කරාම 8යි. 6ට 7ක් එකතු කරාම 3යි. 3යි. 13යි. 13 කියන්නේ පුතේ 20න් 7ක් අඩු කරාම 13යි පිළිතුරු අංක 1. 10 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 1. ඊළඟට 20යි 12 එකතු කරාම 32යි. 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 32 තියෙනවා පුතේ 4 වරක් 8 32යි. 4 වරක් 7 28යි. 9 වරක් 4 36යි. මෙතන 32යි. 8යි 8 එකතු කරාම 16 ලැබෙනවා අපිට 4 වරක් 4 16 4 වරක් 4 පිළිතුරු අංක 2 තියෙනවා 4 වරක් 4 16 පිළිතුරු අංක 2 ඊනකට 15ට 6ක් එකතු කරාම 21යි සර් 21 එනවා පුතේ 7 වාරයක් 7 වාරයක් තුන 21යි පිළිතුරු අංක 2 තියෙනවා 30ට 15ක් එකතු කරාම 45යි. පිළිතුරු අංක 2 9 වාරයක් 5 45යි. පිළිතුරු අංක 2 24ට 4ක් එකතු කරාම 28යි. 28 පුතේ 7 වාරයක් 4 28යි. 7 වාරයක් 4 28යි පිළිතුරු අංක 3. 4 28. පිළිතුරු අංක 3. ඔයාලා මට මං අහන ප්‍රශ්නෙට උත්තරේ දුන්නම ඇති. ඊළඟට 6යි 3 එකතු කරාම 9යි. 9යි. 27 3ෙන් බෙදුවම 9යි. 24 4ෙන් බෙදුවම 6යි. 21 7ෙන් බෙදුවම 3යි.
නවය ලැබෙන පිළිතුරු අංක එකේ. දෙකයි හය එකතු කරාම අටයි. අට ලැබෙනවා පුතේ 24 24 තුනෙන් බෙදුවම 8යි 24 හයෙන් බෙදුවම 4යි 24 දෙකෙන් බෙදුවම 12යි පිළිතුරු අංක 2. 4යි 3 එකතු කරාම 7යි. 7යි. 7 ලැබෙනවා පුතේ 21 තුනෙන් බෙදුවම 7යි. 18 තුනෙන් බෙදුවම 6යි 27 තුනෙන් බෙදුවම 9යි. 21 තුනෙන් බෙදුවම තමයි 7ක් ලැබෙන්නේ. 4යි 2 එකතු කරාම 6යි. 24 4ෙන් බෙදුවම 6යි. 24 4ෙන් බෙදුවම 6යි 28 4ෙන් බෙදුවම 7යි 32 4ෙන් බෙදුවම එතන 8ක් එනවා. එහෙනම් පිළිතුරු අංක 1. 19 ට 1. 20 මේකේ අවසාන ප්‍රශ්නේ 2යි 3 එකතු කරාම 5යි. 5යි. 5 ලැබෙනවා පුතේ 20 4ෙන් බෙදුවම 32 4ෙන් 8යි 36 9ෙන් 4යි. පිළිතුරු අංක 1. ඊනකට දැන් මේ අභ්‍යාස අංක 16 ආදේශනේ තමයි. හැබැයි එතන වචන ආදේශනයක් තියෙනවා. නේද? සංඛ්‍යා වචනයි සංඛ්‍යායි අතර ආදේශනයක් තියෙනවා. බලන්න උදාහරණය. හොඳට බලන්න මේක අපිට නිතර හම්බ වෙන ගැටලුවක්. අර ප්‍රශ්නේ ටිකක් අඩුවෙන් හම්බ වෙන්නේ අහම්බ වෙනවා. ඒක ලේසි. ඒක ගොඩක් ළමයිට කරගන්න පුළුවන් ගැටලුවක්. මේක මේකත් හරි ලේසි. අල්ලගත්ත කට්ටියට. වනගත කියන වචනය තිබුණලු ඒකට නිවැරදි පිළිතුර අපිට මොකුත් කියලන්නේ නැහැ. හැබැයි පැහැදිලිව බලන්න පුළුවන් පුතේ වනගත කියද්දී අකුරු හතර වෙනස් අකුරු හතරක්. ඒක සමාන අකුරු නැහැ. එහෙනම් පළවෙනි පිළිතුරේ හතර ඉලක්කම් දෙකක් පළවෙනි පිළිතුර තෝරගන්න බෑ. අපිට උත්තරත් එක තමයි මේක අවදිස්සිනේ කරගන්නේ. දෙවෙනි පිළිතුර පහේ ඉලක්කම් දෙකක් ඒක වෙන්න බෑ. එහෙනම් පිළිතුර අංක 3. පැහැදිලි කතාව වනගත කියද්දී වෙනස් අකුරු හතරක් පිළිතුරු අංක 3 කියලා අපි තෝරගත්තා. සමාන ඉලක්කම් තියෙන හින්දා මුල් පිළිතුර දෙක ඉවත් කරා. එහෙම බලමු මේකේ අභ්‍යාසී යට ටික. වනගත යන වචනය මේ තියෙන පැහැදිලි කිරීම තියෙනවා. වනගත යන වචනය තුල ඇත්තේ එකිනෙකට වෙනස් අකුරු හතරක්. පළවෙනි පිළිතුර එක සමාන ඉලක්කම් දෙකක්. නිසා ඒ නිවැරදි පිළිතුර නොවේ. දෙවෙනි පිළිතුර එක සමාන ඉලක්කම් දෙකක්. ඒ නිසා ඒද නිවැරදි පිළිතුර නොවේ. තුන්වෙනි පිළිතුර ඉලක්කම් හතරකට වෙනස්. ඒ නිසා ඒක තමයි වෙනස් නිවැරදි පිළිතුර. සනසන මොකද ගන්න වෙන්නේ අපිට? සනසන අපි යන්න වෙන අපි අංක 3ට අංක 3ට යන්න වෙන්නේ සනසන කියන්නේ පළවෙනි අකුරයි තුන්වෙනි අකුරයි දෙවෙනි එකයි අවසාන එකයි සමාන තියෙන්නේ සමාන අකුරු දෙක තමයි යුගල් දෙකක් තමයි හැබැයි එකක් අර එකක් පළවෙනි එකේ සමාන දෙකක් දෙවෙනි එකේ සමාන දෙකක් මෙන්න මේක තමයි මාරු කරලා දීලා තියෙන්නේ හිතන්න තිබුණේ එතන කඩවර අංක 1 අංක 1 දෙකේ ප්‍රශ්න දෙකේ ප්‍රශ්න තියෙන පුතේ දෙකේ තියෙනවා 6 ඉලක්කම් දෙකක් තුන්වෙනි එකේ 3 ඉලක්කම් දෙකක් අංක 1 තෝරන්න වෙනවා කඩවර නටවන මෙන්න පළවෙනි එක අවසාන එකයි සමානයි නටවන පළවෙනි අංක 1 අංක 1 9 2 සමානයි දෙකේ තියෙන පළවෙනි එකයි තුන්වෙනි එකයි හරියන්නේ මේකේ තියෙන මුල් දෙක මේ ස්ථානය අනුව එක හදාගන්න බෑ නටවන හරි ලේසියි එහෙනම් තකරම කිව්වම වෙනස් අකුරු ටිකක් නේ අංක 1 තකරම වෙනස් අකුරු ටිකක් එනං අංක 1 2 දෙවෙනි පිළිතුරේ 1 ඉලක්කම් දෙකක් තියෙනවා තුන්වෙනි එකේ 4 ඉලක්කම් දෙකක් තියෙනවා විතරය විතරය මෙහෙම ලොන්න අපිට ඒකට ඉලක්කම් ටිකක් දීලා මේවට දීලා හොඳද එහෙනම් තත්පරය බියන්න විතර නේද වෙනස් වෙන්නේ නෑ බියන්නයි තයන්නයි බියන්නයි තයන්නයි වෙනස් වෙන්නේ එහෙනම් මේ තයන්න තුන්වෙනියට තිබ්බ 9 මුලට බියන්නයි තයන්නයි ඔව් තුන්වෙනියට තිබුණු තයන්න මුලට එන්න ඕනේ නේද 9 න් පටන් ගන්න එකක් විය යුතු ඊනකට තුන්වෙනි අකුර වෙනස් වෙන්න ඕනේ මේ මේ මේකත් එක්ක තුන්වෙනි එක වෙනස් එකක් එන්න ඕනේ එහෙනම් 9 න් පටන් ගන්න එකක් දෙක ඒ ආකාරයෙන්ම තියෙන්න ඕනේ පළවෙනි එකේ තියෙනවා දෙකේ ආකාරයෙන් දෙවෙනි එකේ තියෙනවා දෙක මේ තුන්වෙනි උත්තරේ බෑ තුන්වෙනි උත්තරේ හරියන්නේ නෑ එතන ප්‍රශ්නයක් තියෙනවා මේ 6 ඇවිල්ලානේ 6 කියන්නේ පුතේ රයන්නක් නේ රයන්නක් දෙවිනියට එන්න බෑ හොඳයි අපිට එකයි දැන් උත්තර සංසන්දනය කරන්න ඕනේ එකයි දෙකයි බ යන්නට නම් අපි අපි මෙතන තප්පරේ තයන්නට 6 කියලා ගත්තා තප්පරේ මේ තයන්නට 9 කියලා ගත්තා අල් තයන්නට 2 කියලා ගත්තා ඊට පස්සේ පයන්නට වෙනස් ඉලක්කම් මෙතන නැති එකක් පළවෙනි එකේ 3 තියෙනවා පුතේ ඒක ගන්න බෑ 3 අපි දන්නවනේ b කියලා එහෙනම් ඒ තියෙන්නේ තත්බිරය කියලා තියෙන්නේ තත්බිරේනේ තත්පරය කියලා අපිට ගන්න වෙන්නේ අංක 2 අංක 2 අංක 2 මම මේ පිළිතුර දෙක ඉවත් කරගත්ත හේතුව තේරෙනවනේ
තත්පරය කියද්දී තුන්වෙනියට තමයි තයන්න තියෙන තයන්න කියන්නේ නවයෙන් පටන් ගන්න ඉලක්කමක් වෙන්න ඕන තුනම දිහා බැලුවා මට උත්තර තුනෙන් තෝරගන්න එහෙම බෑ අයින් කරන්න උත්තරයක් නෑ දෙවෙනි එක පුතේ අල්තයන්න පැහැදිලිව අපි දන්නවා දෙක කියලා පළවෙනි එකෙත් දෙක දෙවෙනි එකෙත් දෙක හැබැයි තුන්වෙනි එකේ දෙක නෙවෙයි හින්දා මම තුන්වෙනි පිළිතුර ඉවත් කරා මට ඒ තුන්වෙනි පිළිතුර ගන්න විදියක් නෑ කිව්වත් කරා ඊනකට ඊට පස්සේ තියෙන පයන්නනේ පයන්න කියන්නේ පුතේ මේකේ අඩංගු නැති උත්තරයක් මේකේ අඩංගු නැති අකුරක් එනයි මේකේ අඩංගු නැති ඉලක්කම තුන මේකේ අඩංගුයි එනයි ඒක බෑ ඉතින් උත්තර දෙකක් දැන් ඉවත් වුණාට පස්සේ එතනින් හැර සංසන්දනය කරන්න දෙයක් නැහැ පිළිතුරක් ඉතුරු ඕනනම් සංසන්දනය කරන්න රයන්නට 6 යයන්නට 4 එතකොට මේකේ පයන්නට 8 තමයි දීලා තියෙන්නේ අපි දන්නේ නැහැ අපි හිතලා ගන්නවා ආ මේක මෙහෙම වෙන්න ඇති කියලා පිළිතුරු අංක දෙක පිළිතුරු සංසන්දනයත් එක්ක මේ ප්‍රශ්න කරගන්න පුළුවන් අපිට ලේසියෙන් මේ ආදේශනේ 17 අපිට කියනවා රෝම සංඛ්‍යාව වෙනුවට ආදේශනය කළ හැකි හින්දු අරාබි සංඛ්‍යාව මොනවාද පුතේ හින්දු අරාබි සංඛ්‍යාව කියන්නේ රෝම ඉලක්කම් නම් මේවා කියලා දන්නවනේ හින්දු අරාබි සංඛ්‍යාව කියන්නේ අපේ ඉලක්කම අපි ලියන ඉලක්කම ඔව් සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ පුතේ හින්දු අරාබි ඉලක්කම් තමයි අපි භාවිතා කරන්නේ 1 2 3 4 කියලා හින්දු අරාබි ඉලක්කම් 10කින් 1 2 3 4 5 6 7 8 9 බිංදුව. ওই ඉලක්කම් 10කින් තමයි පුතේ අපේ සංඛ්‍යා හැදෙන්නේ. රෝම ඉලක්කම් කිව්වොත් රෝම ඉලක්කම් වල තියෙන ඔය 1 තියෙනවා. ඊට පස්සේ 5 තියෙනවා 10 තියෙනවා නේද? ඊට පස්සේ 50ට වෙනම එකක් තියෙනවා 100ට තියෙනවා 500ට තියෙනවා 1000ට තියෙනවා පොඩි පොඩි ඒවා ටිකක් තමයි තියෙන්නේ. ඒකේ ඉලක්කම් කීපයයි තියෙන්නේ. ඒ ඉලක්කම් වලින් තමයි රෝම සංඛ්‍යා හැදෙන්නේ. හරි. එතකොට එහෙනම් හතරට මේක. එහෙනම් පුතේ රෝම ඉලක්කම් ටික මතක රැඳෙන්න ඕනේ මේ වැඩේ කරා. නේද? හරි දේසි. මේක නම් පොඩ්ඩක් ඉස්සරහටත් ගිහිල්ලා තියෙනවා. ඒක බලමු. පළවෙනි එක කියන පුතේ කීයද කියලා? කීයද මේ තියෙන්නේ? 5යි 1යි පිටිපස්සෙන් ඉච්චේ ඉන්න මේක. 6. මේක 6. මේක 6. දෙවෙනි එක පුතේ 10. මේ x කියන්නේ 10. 10ට 1ක් කියන්නේ 10 එක කඩ වෙනවා කියන්නේ. නවයනේ නවය 10ට පිටිපස්සට එකක් 10ට පිටිපස්සට එකක් කියනවා කියන්නේ 11 11 මේක කියවන්නේ එහෙම මෙතන 10යි මෙතන මේක වෙන්න ගන්න ඕනේ 5ට එකක් අඩු වෙනවා කියන්නේ 10යි 5යි 15 15 එකක් අඩු වෙනවා කියන්නේ 14 14යි මෙතන 10යි 5යි 15යි 15යි 1යි 16යි 16යි මන්න මන්නම් කියන්නේ 20 දක්වා විතරයි වලට රෝම ඉලක්කම් අවශ්‍ය වෙන්නේ. හැබැයි ඉතින් මේ වගේ අභ්‍යාසවල අපි අර පුහුණුවට එතනින් එහාට ගියපේව තියෙනවා. එහෙනම් ඒව පොඩ්ඩක් ඉගෙනගෙන හිටියට කමක් නැහැ. ඊනාට 20 තමයි පුතේ xx දෙකක් يعني 20යි මේ i එකත් කියන්නේ 21යි. නෑ මේක 19 sorry. උඩ එක 19 පුතේ x i i i කලින් තියෙන්නේ. මේක 19 මෙන්න මේක 21. මේක 21. හරි? ඊනට මෙතන පුතේ 20යි මෙතන 4ත් එක්ක 24යි මෙතන 20යි මේකත් එක්ක 26යි නේ 26යි 6යි මෙතන l පාවිච්චි කරන්නේ පුතේ 50ට l වලින් 10ක් උඩ ඉස්සරෙන් නම් කියන අඩු වෙනවා කියන එක හොඳේ පිටිපස්සේ එකතු වෙනවා ඉස්සරෙන් 10ක් අඩු වෙනවා කියන්නේ 50ෙන් 10ක් අඩු කරාම කීයද 40යි 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 එතකොට දැන් මේවා සිම්පල් පාවිච්චි කරලා මේ L එහෙම කැපිටල් තමයි පාවිච්චි කරන්න බොහෝ වෙලාවට 40යි 40යි ඊට පස්සේ L කියන්නේ 50යි LX කියන්නේ 50ට 10 එකතු කරාම 60යි 50යි 60යි ආ උඩේකට 50යි මේකට 60යි 60යි මෙතන C කියන්නේ පුතේ 100ට X කලින් දැම්ම කියන්නේ 100ෙන් 10ක් අඩිනකොට 90යි 100යි 90යි C කියලා කියන්නේ 100. 100. 100. ඔහොම තමයි ওই පිළිතුරු ටික. 100. 100. හරිනේ හරි වැද්දා ගත්තනේ. අක්ෂර ආදේශනය. මේකේ දැන් ඉතල සංඛ්‍යා ආදේශනයක් තිබුණේ මෙතන අක්ෂර අකුරු ආදේශනය කරනවා උදාහරණයක් දීලා තිනා බලන්න අපි දේවදත්ත කියන වචනය ඉංග්‍රීසි අකුරවලද ලියලා තියෙන්නේ මෙහෙමලු හරිද ඊනකට මේ දේව මිත්ත කියලා ලියද්දී කොහොමද කියලා අහනවා
දේවදත්ත දේව මිත්ත කියද්දී මෘතේ මේ මියන්නයි දයන්නයි විතරයි වෙනස් වෙලා තියෙන්නේ නේද? නේද? අකුරු දෙක ද මී විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් ද මී කියලා තියෙන මෙතන තුන්වෙනි අකුර ටී අකුර ටී අකුර වෙනකොට වෙනස් අකුරක් එන්න ඕනි. ඒ විදිහම තියෙන එකක් පිළිතුරු අංක තුනේ තමයි ඒක තියෙන්නේ. හරි. එහෙම එකක් තමයි මේ කියන්නේ සංසන්දනය කරන්න. අවමානය මෙහෙමනම් අවසානය අපි අකුරු බලමු. අවසානය. පුතේ මේ තුන්වෙනි අකුර විතරයි නේද වෙනස් වෙලා තියෙන්නේ. मारू कल හරිනේ අපි සංසන්දනය කරා නේද අපි ආදේශනය කරගත්තා අර වෙනුවට අකුරු ටික දාගත්තා අර ලේසියි මේක නේද හරියට අල්ලගත්තම හරිය ලේසියි සර් දේව දත්ත දේව මිත්ත කියලා එක්කෙනෙක් නැහැනේ පුතේ අකුරු ආදේශනයක් තියෙන එකේ අර්ථය ගැන ඔයා හිතන්න එපා හරි දේව මිත්‍රද දේව දත්තද වැඩක් නැහැ අපිට අකුරු ආදේශ නැතිනේ අපි ඒක දිහා බලන්න නේද ඇංගිල්ල පෙන්නලා මේ අනාර පැත්ත බලන්න කොහොම ඇංගිල්ල දිහා බලලා ප්‍රශ්න කරලා වැඩන්නේ ඒ කියපු පැත්ත බලන්න හට්ටිය මෙහෙමනම් වට්ටිය පුතේ හයන් විතරයි වෙනස් එහෙනම් අවසාන අකුරු ටික NTB අවසාන තියෙන NTB අවසාන තියෙන මුල් අකුරු වෙනස් වෙන පිළිතුරු අංක මේ පළවෙනි එකේ නැහැ දෙවෙනි එකේ නැහැ තුන්වෙනි එකේ තියෙනවා අංක 3 අංක 3 තියෙනවා හට්ටිය හට්ටිය වට්ටිය අයන්නවයන්න වෙනස් වෙන්නේ අපහාසයේ උපහාසය අපහාසයේ උපහාසය අයන්නයි වයන්න වෙනස් වෙන්නේ ඒ කියන්නේ RBLG RBLG RBGL එක වෙනස් මේක වෙනස් පැහැදිලි අංකක කියලා අපහාසයේ උපහාසය පළවෙනි පිළිතුරේ තියෙනවා R මේ දෙවෙනි එක RBLG ප්‍රහාසය ප්‍රහාසය ඒ විදිහටම තියෙන හින්දා පළවෙනි අකුර විතරයි වෙනස් වෙන්න ඕනේ. එහෙම පිටුතරක් තියෙන අංක එකේ. බේසින් හොයා ගන්න පුළුවන් අපිට නේද? අත්සන අත්සන අත් තන ආ එතන පොඩි වෙනසක් තියෙනවා අයන්න අයල්ට අයන ස සත සත තුන්වෙනි එක s අකුර වෙනස් ඉච් එක n a t s අකුර නැතුව අකට n a t n පළවෙනි එකේ නැහැ මේකෙත් නැහැ මෙන්න a t n තියෙනවා මන්ද s අකුර වෙනුවට k අකුර වැටලා අංක 3 තමයි වෙනසක් තියෙන්නේ පිළිතුරු අංක 3 කරදරය කලන්තය කයන්න තියනවා රයන්න ඔක්කොම නැසලා මුල් අකුර අවසාන අකුර විතරයි සමාන TB මුලින්ම T අග B TB TB අනේ හොයන්න බෑ දැන් උත්තර තුනෙන් මෙහෙම එහෙනම් වර්ද RS එක වෙනස් වෙන්න ඕනි අපිට වෙනස් අකුරු ටිකක් වෙන්න ඕනි L NT LMC හරි වෙන්න පුළුවන් LMS S කියන්නේ ද අකුර කියලා අපි දන්නවනේ මෙතනින් එහෙනම් මේක බෑ LRC R කියන්නේ පුතේ ර අකුර කියලා දන්නවනේ එහෙනම් තුන්වෙනි පිළිතුර බෑ පැහැදිලි පිළිතුර අංක 1 ඔන්න අපි සංසන්දනය කරගත්තා අංක 1 අංක 1 හරි අපි කිව්ව අභ්‍යාස ටික උතනින් අවසන් වෙනවා නේද කිව්ව ටික උතනින් අවසන් වෙනවා අපි අද විභවිතාමාන පොතේ साकच्चा करे पिटुआंक 37 වෙනකම් එතකොට පිටුවංක 37ෙන් පටන් ගන්නවා 19 වෙනි අභ්‍යාසය එතකොට හෙට දවසේ හෙට උදේ අපි 6ට පන්ති කියලා කිව්වා සිකුරාදා උදේ 6ට සිකුරාදා උදේ 6ේ පන්තියේදී විභවිතාමාන අංක පොතේ පිටුවංක 38 38 අභ්‍යාසය 39 40 41 42 43 ප්‍රකාශන ආදේශනයක් යන්න පුළුවන් නේ ගොඩක් ප්‍රකාශන ගොඩක් තිබුණාට ඕ
පිටුවංග 50 වෙනකම්. ඒකේ ප්‍රකාශන ආදේශන ටිකක් තියෙන පුතේ අර අභ්‍යාස ගොඩක් නෙමෙයි ඒකේ තියෙන්නේ. පිටුවේ ගොඩක් තියෙන පිටුවංග 50 වෙනකම් ඒ කියන්නේ පළවෙනි ආදේශන හැකියාව ඉවර වෙනකම් මම සාකච්ඡා කරනවා. දැන් හෙට උදේ පන්ති උදේ 6 පන්තියේදී පිටුවංග 50 වෙනකම් අභ්‍යාස ටික මේකේ විභවිතා මාන පුතේ ඔයාලා කරන්න ඕනි. ඒ ටික සාකච්ඡා කරනවා. ඉන්නට ඔයාලට තව පැවරුමක් දෙන්නම්. ඔයාලගේ පාඩම් වලින් සටහන් ලියන්න පොත්වල ලියන්න ඕනි පැවරුමක් දෙනවා. ඒක පොඩ්ඩක් අද අවසනකම් අවස්ස වගේ තමයි ඔයාලට වැටෙන්නේ. අද රෑ පුළුවන් නම් ලියන්න බැරි වුණොත් පුළුවන් ප්‍රමාණයක් උදේ පාන්දර හරියට ලියන්න බැරි වුණොත් ගැටලුවක් නෑ. පන්ති ඉවරලා හරි සටහන් ටික ලියන්න වෙනවා. පාඩවට සහභාගී වෙන්න. පන්තියට සහභාගී වෙන්න. අපි දැන් පරණ අතෑරපු වැඩ ටික දැන් ටික ටික පටන් ගමු. මේ දෙවෙනි දවසට සම්බන්ධ වුණේ දැන් දැමුත් සම්බන්ධ වෙන ළමයි ප්‍රමාණයේ පොඩි ගැටලුවක් තියෙනවා. මම ඉතින් පුළුවන් ආකාරයේ හැම ළමයටම පණිවිඩය දෙන විදිහක් හිතුවා. ඒ අනුව ක්‍රියා කරා. සමහර අය ෆෝන් ආන්සර් කරේ නැහැ. සමහර අයට කියලාත් පන්තියට ආවේ නැහැ. ඉතින් තවත් මං කියන්නේ ඉන්න දෙයක් නැහැ. මේ මාස දෙක තුනක් පොඩ්ඩක් අහිමියක් වුණා අපිට. එකට වග කිය යුතු පාර්ශව ඉන්නවා ඉතින් නේද? එතකොට හැබැයි දැන් නැවත අපි වැඩේ පටන් ගත්තා. පටන් ගත්ත දැරිලි ඉස්සරහට යනවා. ඔයාලගේ උනන්දු නැවත වතාවක් අවශ්‍යයි. මොකද ලොකු මහන්සියක් දරලා අවසාන මොහොතේ ළමයි 22ක් 25ක් දක්වා පන්තියට මං සහභාගී කරවුවා. අද උදේ ඉතින් සිග්නල් ගැටලුවක් මටත් තිබුණා. ළමයි 17ක් 18ක් ඉදිරි හිටියා. දැන් ළමයි 12ට අඩු වෙලා. සිග්නල් ප්‍රශ්නයකුත් තියෙනවා. ඒක ඇත්ත. සිකුරාදා උදේ 6ට අපි හම් වෙනවා. සිකුරාදා උදේ 6 ඉඳලා 8 වෙනකම් අපි පන්ති කරනවා. ඒ පන්තියේ තමයි විභවිතා මාන පොත සහ මම අද රැ වෙන්න දාන පැවරුම් ටික සාකච්ඡා කරන්න. ඊනකට නැවත අපි සිකුරාදා 10 ඉඳලා 11 වෙනකම් පන්ති දානවා කියලා මම ඔයාලට මැසේජ් එක දීලා තියෙන්නේ ඊයේ කල්සනාන්ද කිව්වා. එඳ ඒ පන්ති දෙකට සීල දිනා සහභාගී වෙන්න. තව එකක් මෙතන පන්තියේ හිටමු නැති දරුවන්ට අනිත් යාළුවන්ට චුට්ටක් හිතලා නේද පවුණේ ඇයට පොඩ්ඩක් කතා කරලා කියන්න පන්තියට එන්න නේද මාත් එක්ක කතා කරන්න කියන්න තරම් මම කාටවත් බැන්නේ නැහැ. දැන් සමහරවල් අර කලින් පන්තිවල ආවෙ නේතුම් බැන්නනේ. එහෙම කාටවත් බැන්නේ මුකුත් නැහැ. කතා කරන්න එන්න පන්තියට සම්බන්ධ වෙන්න. එච්චරයි වෙන්නේ. මොකද අපරාධි පුතේ මේ විෂය කණු ටික උගන්වනවා. ඒක නෑ අහිමි වෙනවා කියන්නේ ගැටලුවක්. එඳ තාක්ෂණයේ වලට තියෙනවා බහුතරයට එක්කෙනෙක් දෙන්නේ නැත්තේ. ඉතින් ඒ අයත් මොකක් හරි විකල්පයක් වෙදා ගත්තා නම් හොඳයි. කාගෙන් හරි වෙන දරුවෙක් එක්ක හරි සම්බන්ධ වෙලා අහගෙන ඉන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. ඒක මහ දෙයක් නෙමෙයි. දවසර පැය දෙක තුනක් කියන්නේ මේ පැය දෙක තුන පොඩ්ඩක් එහි ගත කරා නම් මේ වැඩේ කරන් යන්න පුළුවන් සාර්ථක වෙයි කියලා මං හිතනවා. හොඳ පුළුවන් ආකාරයේ මේ වැඩේ ඉස්සරහට කරන් යමු. ඉතින් අපි ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ඉස්කෝලෙත් එක්ක වැඩ කරන් යන් එතකන් ඔන්ලයින් ටික සතිය දවස් පහේ යනවා. හරි එහෙනම් අදට මම මෙතනින් නතර කරනවා.